මං ආරාධනා කරනවා හාපිටිගම විද්‍යාපීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ගෝතමී රාජපක්ෂ මහත්මියට අපි සියලු දෙනා ආමන්ත්‍රණය කිරීම සඳහා. සියලු දෙනාගේම අවසරයි. ආචාර්ය ප්‍රභා ඒකනායක මැතිතුන්ගෙන් සහ මෙම වැඩසටහන සංවිධායක කරන සංවිධායක මණ්ඩලයෙන් අවසර ඉල්ලනවා. ඒ වගේම මේ අවස්ථාවට මාව සම්බන්ධ කර ගැනීම සම්බන්ධයෙන් ප්‍රථමයෙන්ම මම ස්තුතිවන්ත වෙනවා. එහෙම මම ස්තුතිය පුද කරනව පටන් ගන්නේ ඇත්තටම මෙවන් විශාල වූ පිරිසකට මට මගේ අදහස් සහ මෙම මේ සංවිධානය කිරීමේ ප්‍රධාන අරමුණ වෙත මට යන්න මට කතා කරන්න ඒ සඳහා ඔබත් එක්ක අදහස් බෙදා ගන්න මට ඉතාමත් පහසුවෙන් මේක අවස්ථාවක් වෙන නිසා මම මගේ ඉදිරි කතිකාවත මේ විදිහට කොටස් කීපයකට බෙදාගත්තා. මම මේ සඳහා මට ආරාධනා ලැබුණාම මම හිතුවා ඔව් මම මේක බාරගත්තා. ඊට පස්සේ මම තනියම කල්පනා කරා මේ ඇයි මම මේක බාරගත්තේ? මේ වැඩසටහනට සහභාගී වෙන්න ඇයි මම බාරගත්තේ? එතකොට මට ප්‍රධානම කාරණා තුනක් මතක් වුණා. ඒ ප්‍රධාන කාරණා තුන නිසා තමයි අද මම ඔබ ඉදිරියට ඇවිල්ලා මගේ අදහස් මම මේ විදිහට ප්‍රකාශ කරන්නේ. පළවෙනි කාරණය තමයි අද මම මේ ඔබ ඉදිරියට ඇවිල්ලා කතා කරන මගේ මේ පෞරුෂය, මට මේ ලැබිලා තියෙන සමාජ තත්ත්වය, ඒ සියලුම දේවල් ලබා ගත්තේ ප්‍රධානවම මගේ මම ප්‍රාථමික මම මගේ පාසල් අධ්‍යාපනය තුළින්. මං ඉතාමත් ආඩම්බරයෙන් ඕනෑම මොහොතක හැම අවස්ථාවකම මම කියනවා මමත් මේ කුරුණෑගල ප්‍රධානම බෞද්ධ කාන්තා පාසලකින් අධ්‍යාපනය ලැබුවේ. මම කොහොම සාමාන්‍ය පවුලකින් ඇවිල්ලා ඒ පාසලේ මගේ අප්පච්චිට මාරු වීමක් ලැබුණු නිසා මට ඒ පාසලට ඇතුළත් වෙන්න ලැබෙනවා. දෙක ශ්‍රේණියේ ඉඳලා දෙක වසරේ දවස්වල, එතන දෙක වසර සිට මං උසස් පෙළ දක්වාම ඒ පාසලින් අධ්‍යාපනය ලැබෙනවා. එතකොට මම එම පාසල තුලින් මගේ පෞරුෂය සංවර්ධනය සඳහා, පෞරුෂ සංවර්ධනය කියන්නේ මෙතන ඉන්න සියලුම දෙනා අපි මං අපි කොටස් වලට ගත්තොත් මෙතන ගුරුවරු ඉන්නවා, ආදරණීය දෙමෝපියෝ ඉන්නවා, ඒ වගේම මං හිතන ආදරණීය දුවල පුතාලා, මගේ දුවල පුතාලා මෙතන ඉන්නවා කියලා. ඉතින් එතකොට මාව නිර්මාණය කරපු මේ පාසලේ ගුරුවරු වෙනුවෙන් මට යම් වචනයක් කියන්න අවස්ථාවක් තියෙනවා නම් ඒක වාසනාවක් විදිහට මම දැක්කා. මම කිව්වා මම සාමාන්‍ය පවුලකින් වයඹ පළාතේ තියෙන ප්‍රධානම කාන්තා පාසලට ගිහිල්ලා මට පාසලේ තිබුණ සියලුම විෂය බාහිර ක්‍රියාකාරකම් සඳහා සහභාගී වෙන්න මගේ දක්ෂතා පෙන්වන්න, පාසලේ නායකත්වය ගන්න, මට ඒ පාසලේ හිටපු ගුරුවරු මාව අඳුනගෙන මට අතිහිත දුන්නා. අද මම හිතනවා ඒ ඇතැම් ගුරුවරු මගේ මිතුරියන් මෙතන අනිවාර්යයෙන්ම ඇති, මේ ස්වභාවය ඇති. එතකොට එහෙමනම් මට මේක සඳහා සහභාගී වෙන්න මම මේ ආරාධනාව බාර ගැනීම මගේ හිතට එකඟව මම සිද්ධ කරා. තව එක් කාරණාවක් ගත්තොත් මගේ මුල්ම රැකියාව ගුරු වෘත්තිය. මම තොරතුරු තාක්ෂණය පිළිබඳ උපාධියක් සහිතව උනත් වයඹ පළාතේ තියෙන තරඟ විභාගයකින් 2005 සමත් වෙලා 2005 දෙසැම්බර් 5 වෙනිදා මට ගල්ගමුව බුදුරුව කන්ද පාසලේ ගුරුපත් වීම ලැබෙනවා. එතකොට මගේ යාළුවා අහනවා මාත් එක්ක මේ ඇයි ගුරුවරියක් විදිහට ඔබ යන්නේ? මාත් එක්ක උපාධිය අදාරපු ඇතැම් යාළුවා අහනවා. එතකොට මට අවශ්‍යතාවය තිබුණා පවුලේකම දරුවා විදිහට මට කුරුණෑගල ඉඳන් රැකියාවක් කරන්න සහ මං හිතනවා මේ මට ඒ සඳහා පොඩි හැකියාවක්, ගුරු වෘත්තිය සඳහා හැකියාවක් සහ ලැබියාවක් තිබුණා කියලා. එතකොට ඒ නිසා මම ඒක මගේ පළවෙනි රැකියාව විදිහට තෝරගන්නවා. එතකොට ඊළඟ කාරණය මම ඔබ මේ බහුතරයක් දෙනා සම්බන්ධ වෙන මේ පාසල්වල ඉන්න, ඒ වගේම ඔබ දෙමව්පියෙක්
විදිහට මේක සහභාගී වෙනවා. මම මේ වයඹ පළාතේ පාසලක දරුවෙක්ගේ මමක්. එතකොට එහෙනම් මට මේකට කතා කරන්න අවශ්‍යතාවය සහ ඕනෑකම ඇති වෙනවා. එතකොට ඊළඟ කාරණේ විදිහට ගත්තහම අපි දැන් අපි මේක රහසක් නොවේනේ. මගේ වෘත්තිය මම පැත්තකින් තියලා කතා කරොත්, මම අර කියපු මවක්ගේ කාරණේ කතා කරොත්, දැන් මෙතන මේ බොහෝ ඔබ සියලු අප සියලු දෙනාම දන්න මානුෂීය අරගලයක් යනවා මේ අවස්ථාවේ. ඒ මානුෂීය අරගලය වෙනුවෙන් දෙමෝපියෙක් විදිහට මම ඉවසිය යුතුද? එතකොට ඕගොල්ලොත් ඒක ප්‍රශ්නය අහනවා, ඉවසිය යුතුද කියලා. එතකොට මට කාරණා ටිකක් ගොනු වෙනවා. ඒ සම්බන්ධයෙන් ඔබත් එක්ක මගේ තියෙන අදහස් ටික බෙදා ගන්න තමයි මං ආවේ. එතකොට මම අර මුලින්ම කියපු මගේ පළවෙනි රැකියාව ගැන කියද්දි මං කිව්වා මගේ යාළු බැව්වා ඇයි ඔබ ওই රැකියාවට යන්නේ? මෙහෙම උපාධියක් තියාගෙන කියලා. එතකොට එතනින්ම තියෙනවා අපිට මේ සමාජ ආර්ථික මම 2005 මේ ගුරු වෘත්තියට ඇතුළත් වුණත් අද මේ වෙනකොට තියෙන සමාජ ආර්ථික ජීවන තත්ත්වේ බොහෝ වෙනස්කම් සිද්ධ වෙලා තියෙනවා. එතකොට ගුරුවරයෙක් ගුරුවරියක් විදිහට මේ සඳහා මුහුණ දෙන්න නම් අපි හැමෝම පිළිගන්න ඕන්ගේ මේ වැටුපේ තියෙන ගැටලුව විසඳිය යුතු වෙනවා. ඉතින් එහෙමනම් ඒක කරගන්න අපිට දෙන්න පුළුවන් සහයෝගයක් තියෙන්න බෑ අපි දෙමාපියෝ විදිහට නේද? අපි මේ අපි කතා කරපු මම අර කියපු මම වයඹ පළාතේ ප්‍රධාන බෞද්ධ පාසලෙන් අධ්‍යාපනය ලැබලා මම මේ ලබන අද තත්ත්වය ලබන්න මගේ අස්පාදක මගේ ගුරුවරුන් වෙනුවෙන් මට කරන්න පුළුවන් දෙයක් තියෙන්න ඕනේ. එතකොට මම දෙමාපියෝ විදිහට ඒ ගැන හිතපුවාම අපි මම ඔබට මේ වචනේ පාවිච්චි කරලා අපි ඉවසන්න ඕනේද කියලා. එතකොට දැන් සමහර අය මම දැක්ක මෙතන මේ මැසේජ් කරනවා අපි ඉවසන එක කොහොමද කියන එකේ මැසේජ් වලින් පේනවා දැක්කා. එතකොට ගුරුවරුන් විදිහට මමත් ගුරුවරයෙක් විදිහට ලැබපු අත්දැකීම් සහ මම දැන් වසර 13කට ආසන්න කාලයක් මට ඉතාමත් අඩු වයසේ විද්‍යාපීඨයට ඇතුළත් වෙන්න ලැබුණ කථිකාචාර්යවරියක් විදිහට. එතකොට මේ වසර 13ක් තිස්සේ ගුරුවරුත් එක්ක කටයුතු කරපුවාම ඔවුන් මේ පාසල ඔබ කියන හතහමාරේ සිට එකහමාර දක්වා කාලේ මොනතරම් වෙහෙසක් ගන්නවද කියන එක අපි අත්දැක්කා. ඔබේ දරුවන් වෙනුවෙන් ඔවුන් පන්ති කාමරේ කොච්චර වෙහෙසනවද කියලා අපි දැක්කා. එතකොට මොකද දැන් අපි පොඩ්ඩක් හිතමු බලන්න මේ කාලේ අපිට දැන් ගෙදර දරුවෝ 3-4 දෙනෙක් ඉන්නවා නම් අපි මොනතරම් යුද්ධයකද අම්මෙක් විදියට ඉන්නේ. මොකද මගේ ප්‍රධානම තේමාව මවුරුන්ට කතා කිරීම කියලා තිබුණා. එතකොට අපි මවක් විදියට කොච්චර ලොකු ගැටලු සහගත තත්ත්වයක් එක්ක දරුවෝ එක ගනුදෙනු කරද්දි ගෙදර සිද්ධ වෙනවාද? එක්ක තුවාල කරගෙන එක්ක වැටිලා එක්ක ගහගෙන. එතකොට ඔබේ දරුවාගේ ගුරුවරු පන්තියේ ළමයි 40ක් එක්ක එකතු වෙලා 50ක් එක්ක එකතු වෙලා තමන්ගේ තියෙන සියලුම ප්‍රශ්න පසකලා ඒ කරන උත්සාහය කොච්චරනම් බැරෑරුම්ද? එතකොට එහෙනම් අපි ඉවසන්න වෙනව නේද? ඔවුන්ගේ මානුෂීය ගැටලුවට සාධාරණ ඔවුන් බලාපොරොත්තු විසඳුමක් ලැබෙනකම් අපි දෙමව්පියන් විදිහට අපිට ඉවසන්න වෙනවා. එතකොට තවත් කාරණයක් තමයි මේ අපේ දරුවන්ට මේ දැන් ඔබ කතා කරන දැන් මේ අපි මාර්ගගත ක්‍රමයේ ඔස්සේ අධ්‍යාපනය දරුවන්ට ලබා දුන්න පාසල්වල ගුරුවරු. ඒක අතරමඟ නැවතිලා සියල්ලක්ම නැති වුණ විදිහට අපි මේ කතා කරන තත්ත්වයට කලින් පොඩ්ඩක් හිතලා බලන්න මේ ගුරුවරු මේ තාක්ෂණයේ ඔස්සේ අපේ දරුවන්ට මේ කාර්ය කරන්න ඔවුන් කොච්චර වෙහෙසක් ගත්තද? කවුද ඒකලන්ට මේ තාක්ෂණය පිළිබඳ පුහුණුවක් ලබා දුන්නේ? අපි ඇත්තටම පේරාදෙණිය විශ්වවිද්‍යාලයත් සමග සම්බන්ධ වෙලා අපි ආචාර්යතුමත් එක්ක සම්බන්ධ වෙලා අපි කීප දෙනෙක් අපිට කරන්න පුළුවන් මට්ටමේ ඔවුන් දැනුවත් කිරීම කරා. ඉතින් එතකොට හිටපු ස්මාර්ට් ෆෝන් එකක්වත් භාවිත නොකරපු හෙට අනිද්ද සමහර විට තමන්ගේ ගුරු ජීවිතයේ විශ්‍රාම යන්න ඉන්න ඒ මේ ආදරණීය ගුරුවරු බොහොම අමාරුවෙන් මේ කාර්ය කරා. එතකොට මේ දරුවන් තුල කොහොම මම දැකපු අර මම කතා කිව්වා අපි කොහොම මේ පන්තියට ගියාපම දරුවෝ 40ක් 30ක් එක්ක මේ ගුරුවරු කරන මේ කාර්ය කරන්න පන්ති කාමරය තුල ඉතාම අපහසු තත්ත්වයක් තියෙද්දි මේ මාර්ගගත ක්‍රමයේ ඔස්සේ මේ තමන්ගේ දරුවෝ ඉස්සරහ නැහැ
කොහොමද මේ කාර්ය කරන්නේ. හැබැයි ඔවුන් මේ සඳහා ලොකු උත්සාහයක් අරගෙන මගේ ගෙදරත් ඒ අත්දැකීම තියෙන නිසා මම දැක්කා ළමයි තුළ පුදුම ස්වයං විනයක් ඇති කරන්න ඔවුන්ට සමත් වුණා. ඔබ අහලා බලන්න දරුවෝ පන්ති කාමරේ ප්‍රශ්නයක් අහනකොට මෙතන බහුතරයක් ගුරුවරු ඉන්නවා. දෙමව්පියෝ මේ කාරණේ දන්නවා. පාසලක තියෙන ഘോഷාව බලන්න. හැබැයි ඒ මේ මාර්ගගත ක්‍රමයේ ඔස්සේ මේ දරුවෝ මේ ගැන්වීම් කටයුතු වලට සම්බන්ධ වෙද්දී පුදුම ස්වයං විනයක් මේ ගුරුවරු ඇති කරා. එක්ස්කියුස් මී කියලා ප්‍රශ්න අහන්න අනිත් කෙනාට ඇහුම්කන් දෙන්න ඒ දේවල් පුරුදු පුහුණු කරා. ඉතින් එතකොට තමන් විසින්ම තමන්ගේ උත්සාහයෙන් මේක ඉගෙනගෙන මොකද ඒ සඳහා අපි සම්බන්ධ වුණ නිසා දන්නවා උන් කොච්චර මේක අපි මේ තාක්ෂණය ගැන කතා කරොත් මේ ස්ක්‍රීන් එකක් ෂෙයා කරන්න උන් ඉගෙන ගත්ත කොච්චර අමාරු වෙනද. මොකද මේ තාක්ෂණය මේ දේවල් පිළිබඳ කිසිම දැනුවත් කිරීම අපේ දැන් අපි ගුරු අපේ විද්‍යාපීඨ ගුරුවරු සම්බන්ධයෙන් ගත්තා ඒක තියෙන්නේ බොහෝම පහළ මට්ටමක. ඉතින් එතකොට එවන් වූ උත්සාහයක යෙදিলা තමා ස්වය කැමැත්තෙන් තමන්ගේ මේ කාර්ය කිසිම කෙනෙකුගේ බලපෑමක් බාහිර බලපෑමකින් තොරව ඒගොල්ලෝ කාර්ය කරේ. ඒක අපි අපේ හෘද සාක්ෂියෙන් අහලා බලන්න බාහිර බලපෑමකින් තොරව නේද මේක කරේ කියලා. එහෙමනම් ඒ කාර්ය එතනින් නතර කරුනේ යම් කිසි හේතුවක් මත. එහෙමනම් අපිට බැයිද දෙමාපියෝ විදිහට මේ ගුරුවරුන්ගේ මේ ගැටලුව දිහා ඉවසීමෙන් බලගෙන අපිට මේ සඳහා යම් සහයෝගයක් දක්වන්න. එතකොට අද මම මේ අපි එකතු වෙලා ඉන්නේ දැන් මට ලැබිලා තියෙන ප්‍රධාන මාතෘකාව තමයි ප්‍රධාන ඇත්තම අපේ තේමාව තමයි කොවිඩ් වසංගතයේ හමුවේ මේ ගිලිහිගේ දරුවන්ගේ අධ්‍යාපනයට මොකද්ද කරන්න කියනවා කියන එක. කරන්නේ කුමක්ද කියන එක අපි සලකලා බලමු කියලා. ඉතින් මම අර කියපු කාරණාත් එක්ක මම මානුෂීය හිතනවා නම් මම ඉවසිය යුතු දෙමාපියෙක් විදිහට විශේෂයෙන්ම ඒ වගේම රජයේ මගේ මුල්ම රැකියාව වුණු ගුරු වෘත්තිය වෙනුවෙන් සහ මාව මේ තරම් නිර්මාණය කරපු මගේ ගුරුවරු වෙනුවෙන් ඉවසිය යුතු නම් අපි දෙමාපිය විදිහට අපි මොකද්ද කරන්න ඕන කියලා. ඒ සඳහා මම ඔබත් එක්ක පොඩි යෝජනා කීපයක් ඉදිරිපත් කරන්න සහ ඒක අවහඬ අවදි කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. මොකද අපි මේවා ඉතාම සරල කාරණා ටිකක් තමයි. නමුත් මේ මෙහෙම නොවුනොත් මේ යන මේ தத்துவයක් එක්ක ඔබ ඔය කියන දරුවන්ගේ බහුතරයක් දෙනා කියන දරුවන්ගේ අධ්‍යාපනයේ කඩාවැටිලයි කියන දෙයට වඩා විශාල විනාශයක් අපේ සමාජය තුළ සිද්ධ වෙනවා. මම ඒක මොනවද කියන එක ඔබත් සමග ඉස්සරහට කතා කරන්නම්. එතකොට මේ මෙතන අපි දැන් අපි කල්පනා කරන්නේ දැන් අපි ඕන කෙනෙක් ඔබ ගුරුවරු සහ දෙමව්පියෝ මේ වචන දන්නවා දැනුම ආකල්ප කුසලතා කියලා. ඒ ඔස්සේ තමයි අපි පාසල් විෂයමාලාව සකස් කරගෙන තියෙන්නේ. එතකොට මෙතන මේ පාසල් විෂයමාලාවේ මේ කොටස් තුනම තියෙනවා. අපි ගොඩක් වෙලාවට අපිට මේ හිතෙන්නේ මේ දැනුම නැත්තම් සියල්ලම ඉවරයි වගේ. එකක් තමයි අපේ අධ්‍යාපන පද්ධතියේ සකස් වෙලා තියෙන්නේ. අපිට පුළුවන් මේ ලැබුණු අවස්ථාව චුට්ටක් ඊට වෙනස් කරගෙන දරුවන් තුළ තියෙන අර නිර්මාණශීලීත්වය ඇති කරන්න, ඔවුන් තුළ තියෙන පෞරුෂය වර්ධනය කරන්න, නායකත්ව කුසලතා ඇති කරන්න, විශේෂයෙන්ම අවශ්‍ය වෙනවා රටට දැයට ආදරය කරන නායකයන් නිර්මාණය කරන්න. මේ තුළින් බැයිද මේ අපිට ලැබිලා තියෙන කාර්යය. අපි උත්සාහ කරොත් අපිට බැරි නැහැ දෙමව්පියන් විදිහට ඒ සඳහා මේ දරුවන් ආස කරන ඉතාමත්ම ආස කරන මේ තාක්ෂණය නව තාක්ෂණය භාවිත කරලා අපිට ඒක කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ කාරණයට එන්න කලින් මම තව ඔබත් සමග මේ දේශනය සඳහා පොඩ්ඩක් තොරතුරු හොයද්දී මට ලැබුණා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 2020 අගෝස්තු වල මේ කොවිඩ් සම්බන්ධයෙන් කරපු අධ්‍යයනයේ තුළින් ඒගොල්ලෝ ලබාගත්ත දත්ත ටිකක් ඒවයින් මම අවශ්‍ය දත්ත කීපයක් ඔබත් සමග සාකච්ඡා කරන්න හිතුවා. දැන් අපි අපේ රටේ අධ්‍යාපනය ගැන මෙහෙම හිතනකොට දැන් බහුතරයක් දෙනා චෝදනා කරනවා ගුරුවරුන්ගේ මේ අරගලය නිසා අපිට මෙහෙම වෙලයි කියලා. ඒත් අපි චුට්ටක් නැවතිලා බලමු එහෙම නිසාද තවත් කාරණා තියෙනවද කියලා. එහෙමනම් මේගොල්ලෝ මේ කරපු රිසර්ච් වලින් හොයාගෙන තියෙනවා ලෝකයේ දුප්පත් රටවලින් 40%ක්ම මේ කොවිඩ් වසංගතය නිසා අවදානමට ලක්වුණු අධ්‍යාපනයෙන් ගොඩ එන්න බැරුව උත්සාහ දරමින් ඉන්නවා කියලා. තව කාරණයක් ඒගොල්ලෝ එතන ඉස්මතු කරලා තියෙනවා මේවා අපි පහුගිය දවස්වල බොහොම ඔබයි මායි බොහොම සමීපෙන් අත්විඳපු දේවල්.
ස්ත්‍රීන්ට මෙම වසංගතය නිසා ඒ කියන්නේ අපි ගැහණු දරුවන්ට මේ වසංගතය නිසා අධ්‍යාපනය ලැබීමට තියෙන යම් කිසි අයිතියක් පිළිබඳව ඔවුන්ගේ තියෙන මේ ප්‍රධාන අයිතිය උල්ලංඝනය වීමක් වෙනවා කියලා. ඒයි එහෙම වෙන්නේ කියන එක අපි චුට්ටක් ඉස්සරහට යනකොට පොඩ්ඩක් හිතලා බලමු. ඒ වගේම මේ මේ තුලින් ආබාධිත දරුවන් කෙරෙහි ගිලිහීමක් සිද්ධ වෙලා තියෙනවා කියලා. දැන් අපි වුණත් ඇත්තටම පහුගිය දවස්වල ඔබ මා සිදු කරපු මේ ඒ ගැන්වීම් ක්‍රියාවලිය තුළ අපි ඔවුන් ගැන අවධානය යොමු වුණාද? ආබාධිත දරුවන් යනු විශේෂ ඔවුන් විශේ෷ අවශ්‍යතා තියෙන දරුවන්. ඒගොල්ලන්ට අපේ මේ සාමාන්‍ය පන්ති කාමරයේත් අපි විශේෂ අවධානයක් යොමු කරන්න ඕනේ. එහෙම නැත්නම් ඔවුන්ට වෙනම ඒකක තියෙනවා. ඉතින් ඔවුන් ගැන අවධානය යොමු වෙලා නැහැ කියලා මේ දත්තවල තියෙනවා. ඒ වගේම ඒගොල්ලන්ගේ දත්තවල සටහන් කළ තියෙනවා ආදායම් ලබන රටවලින් 100%ක්ම දුප්පත් රටවල කුටුම්බවල 10%කටවත් විදුලිය නැහැ. හරි, එතකොට ඒ වගේම දැන් මේ ඔන්ලයින් දැන් අපිට මේ වසංගතය නිසා ඇති වුණු අධ්‍යාපනයේ නව ප්‍රවණතාවයත් එක්ක අපිට මේ ගමන යන්න නම් අපේ මව් භාෂාවට වඩා එහා ගිය භාෂාවක්, ඒ කියන්නේ විශ්වීය භාෂාව සමඟ අපිට ගනුදෙනු කරන්න පුළුවන් විය යුතුයි අපේ දරුවන්ට. එතකොට මොවුන් ප්‍රකාශ කරන විදිහට ලංකාවේනේ මේ ලෝකයේ බොහෝ රටවල මේ භාෂාවත් සමඟ ප්‍රාර්ථනා ගනුදෙනු කිරීමේදී සහ ඒවා තේරුම් ගන්න ක්‍රියාත්මක වීමේ ගැටළු සහගත තත්ත්වයන් තියෙනවා කියලා. එතකොට මේ කියන කාරණාත් එක්ක බලනකොට අපිට මේ වසංගත තත්ත්වය නිසා ඇතිවෙච්ච ගැටළු බොහෝමයක් නිසා තමයි මේ අධ්‍යාපනය අද මේ තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. එහෙමනම් මම අර මුලින්ම කියපු විදිහට අපි දරුවෝ තුළ ඇති කරන්න බලමු, උත්සාහ කරමු මොවුන් මේ ඉතාමත් ආස කරන මේ නව තාක්ෂණයක් එක්ක. මොකද දෙමව්පියන්ගේ මව් කුස තුළ ඉන්නකොටම තමයි මේ තාක්ෂණය ඒගොල්ලෝ දැක්කේ, අත්විඳේ, ඉගෙන ගත්ත දේවල්. එතකොට ඒගොල්ලෝ එළියට එනකොට මේ තාක්ෂණයත් එක්ක ඉපදිච්ච දරුවෝ. එතකොට අපි හිතන්න ඕනේ පැති කීපයක් තියෙනවා. දැන් අපි ගුරුවරු ඔවුන් අපි එක මේ ගමන යන්න ඉදිරියේදී ඔවුන්ගේ සටන මේ අපි කියන මෙතන රහසක් නෙමෙයි මේ සටනේ ජය අරගෙන එනකන් අපි මේ දරුවන් මේ අධ්‍යාපනය තුල අල්ලගෙන ඉන්න ඕනේ. එහෙම නැත්නම් අධ්‍යාපනය තුල අල්ලගෙන හිටියේ නැත්නම් වෙන්නේ දෙමාපිය විදිහට මට තමයි ඒක ලොකුම හිත රිදවීම, ලොකුම අවාසිය වෙන්නේ. එතකොට මට ලොකුම අවාසිය වෙනකොට අපි දෙමාපියෝ විදිහට අපි පවුලක් විදිහට ගන්නකොට මේ රටටම ඒ විනාශය සිද්ධ වෙනවා. එතකොට අපිට පුළුවන් මේ දරුවන් තුළ මේ නව තාක්ෂණයේ භාවිතය ඒගොල්ලන්ගේ තියෙන කැමැත්තත් එක්ක අපිට යම් යම් දේවල් කරගන්න පුළුවන්. එතකොට මම දන්නවා මෙතන මේ අම්මලත් එක්ක තාත්තලත් එක්ක මගේ මේ ආදරණීය දුවල පුතාලා සම්බන්ධ වෙලා ඇති. ඒගොල්ලන්ටයි මම මේ කතා කරන්න දුවපති. ඔබ චුට්ටක් හිතන්න බලන්න, ඔබ කාටුන් බලන්න කොච්චර ආසද කියලා නේ. ඔබ දෙමව්පියන්ගෙන් කොච්චර අහන මේ බැනුම් අහනවද, කොච්චර අහනවද? අම්මේ මම ටීවී එක දානවා, මම ටීවී එක බලනවා. දැන් මට ඊයේ පෙරේද මාත් එක කතා කරපු මගේ මේ යෙහෙලියක් කියනවා මම හවස 4 ඉඳන්ම ටීවී එක ඉස්සරහ තමයි මොකද කරන්නේ. එතකොට බලන්න තියෙන ප්‍රශ්නේ ඔගොල්ලෝ ආසයි නේද දුවේ පුතේ? එතකොට අපි විනාශ කරගන්න හදන්නේ අපි කාගේ අනාගතයේද? ඕගොල්ලන්ගේ අනාගතේ නේද? එතකොට මේ කාටුන් වලත් අපිට තෝරා බේරාගෙන බලන්න පුළුවන් කාර්යයන් තියෙනවා. එතකොට ඒ සඳහා අපිට තනියම මේක යොමු වෙන්න බෑ. ඔබේ ඉන්න දෙමව්පියන්ගේ කියන්නේ ඔබේ අම්මගේ අප්පච්චිගේ උදව් මේකට අවශ්‍ය වෙනවා. ඒ වගේම මම චුට්ටක් හිතන්න බලන්න, ඔබ වීඩියෝ ගේම් ගහන්න කොච්චර ආසද කියලා නේ. ඔබ වීඩියෝ ගේම් ගහන්න තියෙනවා නම් ඔබට කන්න ඕනෙත් නෑ. එතකොට නැත්තම් සමහර අයට මේ බඩගිනි වෙනවා වීඩියෝ ගේම් ගහන්න තියෙනවා. ඉතින් එතකොට ඒ කාරණේ දිහා අපි මෙහෙම බලමු පුතේ. ඕගලන්ට වීඩියෝ ගේම් ගහන්න ඒ තියෙන ආසාව, ඔබ ඉඳගෙන ඒ වීඩියෝ ගේම් ගහන දෙක තුලින් ඔබේ ඇස් දෙකට, ඔබේ මනසට, ඔබේ ශරීරයේ අනිත් සියලුම කොටස් වලට ලොකු හානියක් කරගන්න. ඔබ දකින්න නැති දුවේ පුතේ ඔබ දැක්කා. මොකද මගේ ගෙදර ඉන්න මං ඒ දරුවටත් පෙන්නුවා පහුගිය දවස්වල නිවුස් වලට ගියා. මොකද්ද අර අම්මා කෙනෙක්ගේ ඇස්වලින් වැටුණු කඳුළු ඔයගොල්ලෝ දැක්කදාද නියද පුතේ? දකින්න නැති නේද? අම්මා ෆෝන් එක දුන්නේ නැහැ කියලා තමන්ගේ ජීවිතේ නැති කරගෙන තිබුණා. ඔබට මෙතරම් ආදරය කරන ඔබ වෙනුවෙන් තමයි මේ සියලුම දේවල් කරන්නේ. අම්මයි අප්පච්චි රැකියාවක් කරනවා නම් ඒ රැකියාව කරන්නෙත් ඔයගොල්ලෝ වෙනුවෙන්.
මං හිතනවා මේ මගේ ආදරණීය දොළ පුතාල් මේක අහගෙන ඉන්නවා කියලා. ඒ නිසා අපි ඒ දේවල් සීමාවක් ඇතුව කරගන්න උත්සාහ කරමු. මොකද ඔබ මේ ආස කරන තාක්ෂණය තුළින් තව බොහෝ දේවල් කරන්න පුළුවන් ධර්මනේ. ඒ සඳහා උදාහරණ කීපයක් මම මෙහෙම කියන්නම්කෝ. දැන් ඔබ ඔය දැන් අපි පාවිච්චි කරන වචන වලින් WhatsApp group ඕන තරම් අපේ තියෙනවානේ. ඒ වට්ස්ඇප් ගෲප් වල අපි මොනවද යාළුවොත් එක්ක දැන් මෙතන ඉන්නවනම් ප්‍රාථමික ද්විතීයික තෘතීය අපේ දරුවෝ ඉන්නවනම් ඒ ලෙවල් පන්තිවල දරුවෝ ඕ ලෙවල් පන්තිවල දරුවෝ චුට්ටක් හිතන්න මොනවද ඒ ගෲප් වල ඔබ ෂෙයා කරගන්න පණිවිඩ කියලා. එතකොට ඒ තුලින් බැයිද ඔබට මෙහෙම දෙයක් කරන්න. ඔබ දන්නවා මේ තාක්ෂණය හරිම දන්නවා. ඔබට Zoom link එකක් හදාගන්න දෙමව්පියන්ට වැඩි ඔබට පුළුවන්කම තියෙනවා. ඒ දන්න ඔබ කණ්ඩායමේ දන්න කෙනෙක් ඇති. ඒගොල්ලෝ එකතුලා විවාද තරගයක් සංවිධානය කරන්න බැරි වෙයි. බලන්න එතකොට ඔබේ කුසලතාවල සංවර්ධනය අර මම මුලින් කියපු දැනුම ආකල්ප කුසලතා අපි පාසලින් බලාපොරොත්තු වෙනවා කියන අතර අපි දැනුම පැත්තකින් තියමු. එතකොට ඔබ තුල සංවර්ධනය කරගන්න පුළුවන් ඒ කුසලතා. එතකොට මට දැන් මේ විදිහට ඔබ ඉස්සරහවිලා කතා කරන රිය 10000 ගුණයකින් ලස්සනට ඕගලන්ට ඉතාමත්ම බොහෝම ප්‍රියමනාප විදිහට අනිත් අයට කතා කරන්න තමන්ගේ කතන හැකියාවන් වැඩි කරගන්න ඒක අවස්ථාවක් කරගන්න බෑ. දැන් මේ කාලේ අපි නිදහස්ව ඉන්නවානේ. ඒතර ගුරුවරු අපිට සහයෝගය දක්වන්න අපි ගුරුවරුන්ට දක්වන්න පුළුවන්. ඔබ ඉතාමත් ආදරය කරන මමත් තාමත් ආදරය කරනවා නම් ඔබ පාසලේ ගුරුවරයාට පුදුම බැඳීමක් ඔබ තුළ තියෙනවා. ඉතින් ඔවුන් වෙනුවෙන් අපිට ඒ දේ කරන්න පුළුවන්. පුළුවන් නේද? එහෙමනම් තව අපි හිතමු මොනවද අපිට කරන්න පුළුවන් කියලා. මම මේ කතන්දරේ කියලා මම ඔයගලන්ට පෙන්නන්නම් පොඩි වීඩියෝ ටිකක්. ඔයගොල්ලෝ මේවා දැකලා තිය අනන්තවත්. අන්තර්ජාලයේ සැරිසරදී හැබැයි මේ දේවල් පැත්තක දාලා ඔබ වෙනත් කාරණාවලට යොමු වෙන අවස්ථාවල් ඕන තරම් තියෙනවා. නේද? අපි හර්ද සාක්ෂීන් අහලා බලමු. එතකොට තව දැන් අපි ප්‍රාථමික පන්තියේ දරුවෙකුට නත් බැහැද දෙම අපි ආදරණීය දෙමව්පියන්ගෙන් අහමු. මේ බැරිද මේ ප්‍රසන්ටේෂන් එකක් හදන්න ඒගොල්ලන්ට කියන්න? එක ප්‍රසන්ටේෂන් එකක් හදලා ඒක ඉදිරිපත් කළා ඒගොල්ලන්ගේ හැකියාවන් වර්ධනය කරගන්න දෙන්න බෑද? පවුලේ 3-4 දෙනෙක් දරුවෝ ඉන්නවනම් අපිට ඒ සඳහා යොමු කරන්න බෑද? එතකොට අරගොල්ලන්ගේ තාක්ෂණය ওই දරුවන්ගේ තියෙන තාක්ෂණය භාවිතා කරන්න තියෙන ආසාව මත ඒගොල්ලෝ මේ සඳහා යොමු වෙන්න ඉඩ තියෙනවා. අපිට මේක එකපාරටම කරගන්න අමාරු වෙයි. අපි පොඩ පොඩ මේ සඳහා යොමු වෙමු. එතකොට ඒ සඳහා අපි යොමු වීම තුලින් අපි අර බලාපොරොත්තු වෙන යම් දවසක ඉතාම නොවෝ දිනකදී මේ ගැටුව විසඳලා අපේ දරුවන්ට අර විධිමත් විෂයමාලාව තුල තියෙන අපේ විෂය නිර්දේශයේ තියෙන ඒ දැනුම දෙන්න එන අවස්ථාවේ අපේ දරුවන්ගේ මනස විකෘති නොවි ඔවුන් පාඩමට අපි සම්බන්ධ කරගන්නවත් බැරි තත්ත්වයට පත් නොවි අපේ පැත්තෙන් අපි අපේ දරුවන් වෙනුවෙන් කරන්න පුළුවන් කාර්ය ඉටු කරගෙන තියෙයි. එතකොට මම දැන් ආදරණීය දුව පුතේ ඔගලන්ට මම කිව්වා දැන් මේ ඔගොල්ලෝ ආස කරන මේ තාක්ෂණයත් එක බොහෝ දේවල් තියෙනවා කියලා. එතකොට ඒ සඳහා ඔබ බලන්න මෙන්න මේ මම ඔබට වීඩියෝ ටිකක් පෙන්නන්නම්. ඔබ මේව ඕනෑ තරම් දැකලා ඇති. හරි? ප්‍රාථමික පන්ති දරුවෝ මේ සඳහා දැකලා ඇති. මෙන්න මේ මම මේව සම්පූර්ණයෙන් ඉදිරිපත් කරන්නේ. ඔබ බලන්න ප්‍රාථමික පන්තියේ මෙන්න මේ වගේ වීඩියෝ එකක් මම හිතන්නේ සංශය වුණේ පොඩ්ඩ බලන්න මේ වගේ දෙයකට ඔගොල්ලෝ ආස වෙන්නේ නැති වෙයිද කියලා. අරගෙන ආවේ හරිම ලේසි පාඩමක්. ඒ තමයි පිල්ලම් පාඩම. පිල්ලම් පාඩම යටතේ පළවෙනි පිල්ලම තමයි අද අපි ඉගෙන ගන්න. ඒ තමයි ඇල පිල්ල. මොකද්ද ඇල පිල්ල? මේ ඇල පිල්ල ඕනම අකුරකට යොදද්දී ඒ අකුර ඉගෙන ගන්න කලින් මම ලස්සනම ලස්සන සින්දුවක් ගෙනාවා ඔයාලා හැමෝටම අහන්න. හැමෝම මේ සින්දුව අහලා පාඩම පටන් ගමු. අලුත් යාළුවෙක් අර
කවුද පුතේ මේ ඇවිල්ලා ඉන්න අලුත් යාළුවා? මම දැන් එතකොට ප්‍රාථමික පන්තියේ අපි දෙමාපියෝ විදියට ගත්තාම මේ වගේ වීඩියෝ එකක් දාලා දුන්නොත් දරුවන්ට අපි ඉලක්කයක් යොමු කරනවා. ඔබ මේක බලන්න දෙමාපියෝ විදියට ළඟින් ඉඳගෙන මේක නිරීක්ෂණය කරලා ඒගොල්ලන්ට දෙන්න පුළුවන් උදව්ව දෙන්න. එතකොට අර හැම වෙලේම වීඩියෝ ගේම් එකක් ගහන දරුවව අපිට පොඩ්ඩක් එයි මුදව ගන්න බැරි වෙයිද? එතකොට මම තව පොඩි ඔයගලන්ට දෙයක් පෙන්නන්නම්. මේක මේ තැන් ගෙවල් කී එක ස්ථානයක නෙමෙයි, ගෙවල් 3-4ක ඉඳලා ගුවන් විදුලි නාට්‍යයක් පුහුණු වෙලා ඒගොල්ලෝ මේක ගුවන් විදුලි නාට්‍යයක් බවට හදලා ඔය ඒගොල්ලන්ගේ ගෲප් එකේ විකාශනය කරලා තිබුණා. එතකොට මේක කරන්න බැරිද අපේ ඒ ලෙවල් පන්ති වල ඕ ලෙවල් පන්ති වල ඉන්න දරුවන් අර තමන්ගේ විෂය දැනුම ලබා ගන්න මේ දවස්වල යෙදෙන අරගලයක් එක්ක ඔබට ටිකක් නිදහසේ සහ ඔබ තුළ පවතින අර දැනුම ආකල්ප කුසලතා සංවර්ධනය සඳහා යොදා ගන්න බැයිද? චුට්ටක් ඒකත් අහලා බලන්න. මම මේ උදාහරණ ඔබ දැකලා ඇති. මම ඔබේ මේ කියන්නේ සරල වුණත් මේ ඔබේ හඬ ඔබ අවදි කරන්නයි මේවා කතා කරන්නේ. ඒ තුළින් මගේ ආදරණීය දුවල පුතාලා මේ ගැන හිතන බව මම දන්නවා. උදැසන ඉඳන් සමාජ මාධ්‍ය කලඹමින් මැවෙන පුවත් මාලාවක්. වර්ෂ 1954 මහනුවර දළදා මැදුර ඉදිරිපිට මහමළුව මැද වීර කැප්පෙටිපොළ හිස්කබල තැන්පත් කරන ලද කුළුණ අභිරහස් විදියට විනාශ වෙලා. මේ සිද්ධියේ දික්ක්ක් පළලක් ගැඹුරක් ගැන සාමාන්‍ය ජනතාවට ඒ තරම් තැකීමක් නැති වුණත් පුරාවිද්‍යා පර්යේෂකයින්ට මේ සිද්ධිය කදිම අවස්ථින් දරුවනේ. ඔයගලන්ට මේ වගේ දෙයකට යොමු වෙන්න බැයිද නේද? ඔබ තුල තියෙන කුසලතා දැන් පාසලෙන් අපි මේ දේවල් පාසල ඔබ මේ කොවිඩ් තත්ත්වයේ තිබුණ නැතුව පාසල විවෘත කරලා තිබුණා නම් ඔබට මේ සඳහා බොහෝ අවස්ථාවා තියෙනවා. ඉතින් මේ අපි මේ තාක්ෂණය ඔබ ඉතාමත් ආස කරන මේ තාක්ෂණය භාවිත කරලා අපිට බැයිද මේ කාර්යයන් කරගන්න යාළුවෝ විදියට එකතු වෙලා යාළුවෝ විදියට එකතු වෙලා මේ දේ කරන්න බැයිද? අපිට පුළුවන් දරුවනේ. අපි මේ විවිධ ගැටලුවට මුහුණ දුන්න අවස්ථාවල අපේ රටේ අපි එක විදිහට හිටියොත් හරි බොහෝ දේවල් ජය ගන්න පුළුවන්. එතකොට අපි මේ ඉන්න ගුරුවරු ඒ වගේම දෙමාපියෝ පාලකයන් දරුවෝ කියන මේ ස්තම්භ හතර ඔස්සේ තමයි අපේ අධ්‍යාපනය රැඳිලා තියෙන්නේ. එතකොට මේ ස්තම්භ හතරෙන් අපි එකක් හරි පොඩ්ඩක් ඇලවුනොත් ඒ ගොඩ නැගිල්ල කඩාගෙන වැටෙනවා. ඉතින් ආදරණීය දුවේ පුතේ, ඕගොල්ලෝ මේ මට පේන මං අහපු මගේ හිතවතුන් සමග අදහස් හුමාරු කරගද්දී දැකපු දේවල් තමයි ඔබ මේ තාක්ෂණයත් එක්ක යන්නේ බොහෝම වැරදි ගමන. මම එක උදාහරණයක් තව කියන්නම්. මගේ හිතවත් මිතුරියකට මම මේ නිතරම පහුගිය දවසට කතා කරන්න සිද්ධ වුණා. එක අවස්ථාවක පිටිපස්සෙන් අඬනවා එනවා. තව අවස්ථාවක මට කියනවා මේ දරුවා අවුරුදු 11යි. ඒ පුතා මට කියනවා, "ඇන්ටි මට ඔයාව හරි කරදරයක්." ඇයි? අම්මගේ ෆෝන් එකට මම කතා කරද්දී එයාට ඒක වීඩියෝ ගේම් ගහන්න හම්බෙන්නේ නැති නිසා. එතකොට ආදරණීය දුවේ පුතේ, ඔබ යන ගමන අපි නතර කරමු. මේ ගමන නතර කරලා අපි මේ අධ්‍යාපනයේට අපිට විවිධ අවස්ථාවන් මේ අන්තර්ජාලය තුළ තියෙනවා. අන්තර්ජාලයේ ඔබ කියන සියලුම දේවල් නිවැරදි කියනවා නෙමෙයි, හැබැයි ඔබට නිර්මාණශීලී වෙන්න, ඔබේ කුසලතා වර්ධනය කරගන්න, ඔබේ දැනුම හුවමාරු කරගන්න, ඔබ තුළ මේ නැතිවලා යන කණ්ඩායම් හැගීම දැන් කණ්ඩායමක් විදිහට ඔබට එකතු වෙන්න බෑනේ, ඒවා සංවර්ධනය කරගන්න. සහ කම්පනි අපිට ඇති වෙන්න දරුවෝ, අපි දැන් කිසිම කෙනෙක් නැතුව තනියෙන් ගෙදර ඉන්නකොට අනිත් කෙනාගෙන සහ කම්පනියක් ඇති වෙන්නේ නැහැ නේ. හැබැයි මේ දේවල් වලට ඔබට බොහෝ අවස්ථා තියෙනවා. මං අපි හොඳයි කියන දේ හොඳයි ලෙස මං පිළිගන්න නිසා මම මේකත් පෙන්වන්නම් ඔබට. ඔබ බොහෝ දෙනෙක් දන්න මේ ඊතක්සලාව කියන වෙබ් පිටුව ලංකාවේ අපේ අධ්‍යාපන අමාත්‍යාංශය මගින් භාවිත කරන මේකේ බොහෝ ඔබේ දරුවන්ට අර දැනුම කියන දේ ලබා ගන්න අවස්ථාවල් තියෙනවා.
දෙමාපියෝ විදිහට මේ සඳහා යොමු වෙන්න පුළුවන් මේ ගීත ළමා ගීත ජන ගීත මේ සියල්ලක්ම එක දරුවන්ට යොමු වෙන්න අවස්ථාවල් තියෙනවා ඉතින් මේවා සඳහා යොමු වෙන්න එතකොට අපේ දරුවන්ට නොදුරේ දිනකදී ඔබ අර පහුගිය දවස්වල ගිය ගමන ඔබේ දෙමා ඔබේ ගුරුවරුත් එක්ක ඉතාමත් සහයෝගයෙන් ආදරයෙන් ඒසෙනෙහසෙන් යන්න පුළුවන් වෙයි. මම දැන් තවත් අපි නොකළ යුතු මමත් දෙමාපියෙක් විදිහට නොකළ යුතු කාරණා ටික කතා කරලා මම මේ මට ලැබුණු කාලයටත් වැඩිය මං ගත්තා වෙන්න ඕනේ මම මේක නතර කරනවා. අපි තාක්ෂණයේ භාවිත කරද්දී අනිවාර්යයෙන්ම අරමුණක් පිළිටවා ගත යුතුයි. අපි ඒ අරමුණෙන් බැහැර වුණොත් ඒ කියන්නේ දරුවෙක් අපි මොනවා හරි දෙයක් තොරතුරක් අපි රෝස මලක් ගැන හොයනවා කියලා දැන් එහෙනම් අපි රෝස මල ගැන විතරක් හොයන්න ඕනේ. එතනින් එහාට දේවල් වලට ගියොත් අරමුණ නැති වුණොත් ගැටලුවක් වෙනවා. ඒතර අපි දෙමාපියෝ විදිහට ඔබේ ෆෝන් එක එහෙම නැත්නම් ඔබේ ඉලෙක්ට්‍රොනික ඩිවයිස් එක දරුවන්ට දීලා ඔබ පැත්තකට වෙලා ඉන්නවා නම් අපි කරගන්නේ පුදුම ලොකු හානියක්. ඒ නිසා ඔබ නිරන්තරයෙන් නිරීක්ෂණය කරන්න. දරුවෝ නිරන්තරයෙන් නිරීක්ෂණය කරන්න. ඒගොල්ලෝ හිතනවා අපට වඩා යාලා දන්නවා කියලා. අපට වඩා දන්නවා කියලා. මොකද මම මේ අත්දැකීම් වලින් කියන්නේ ඒගොල්ලෝ හිතනවා අම්මට වැඩිය මම දේවල් දන්නවා කියලා. ඒ වුණාට අපි කියන්න ඕනේ අපි ඔබට වැඩිය දේවල් දන්නවා. දුවේ පුතේ දුවේ ඔයාලට මේ ගමන අපි නැතුව යන්න බෑ. මම මේ ඔයගලන්ට මේක ඔබට ඕනනම් කරුණක් හොයන්න මං ඉඳගෙන ඉන්නම් ඒ කරුණ හොයන්න උත්සාහ කරන්න මං ඉස්සරහ දෙන්න එපා දරුවන්ට තනියෙන් මේ ඩිවයිසස් පාවිච්චි කරන්න. එතකොට ඔවුන්ගේ නිර්මාණශීලීත්වය වැඩි කරගන්න දෙමාපියෝ විදිහට අපි ටික ටික ඔවුන්ට යොමු කරමු. එතකොට අපිට මේ ගමන අපි කාටවත් දොස් කියන්නේ නැතුව අපිට යන්න පුළුවන් වෙයි. ඉතින් ආදරණීය මගේ ගුරුවරු මෙතන ඉන්නවා, මගේ සමකාලීනයින් ඉන්නවා, ඒ වගේම ආදරණීය දෙමාපියෝ මමත් ඇතුළුව, ඒ වගේම ආදරණීය දුවේ පුතේ අපි මේ ගමන සහයෝගයෙන් යමු. මොකද මම අර මුලින්ම කිව්ව විදිහට අපි ඉවසන කාරණේදී ඉවසමු. ඉවසන්න සිද්ධ වෙනව නිසා, මොකද සිද්ධ වෙන නිසා නෙමෙයි අපි ඉවසිය යුතු නිසා. ඔවුන්ගේ ගැටලුවට සාධාරණ විසඳුමක් අරගෙන එනකන් අපි මේ තාක්ෂණයෙන් අපිට කරගන්න පුළුවන් කාර්යයන් කරගෙන අපි මේ ගමන යන්න. ආදරණීය දුවේ පුතේ ඔබ මේ අනාගතේ බාර ගන්න ඉන්න මල්. එතකොට ඔබ විනාශ වෙන්න එපා. ඔබ මල් ඔබේ හදවත් විනාශ කරගන්න එපා, ඔබේ මනස විනාශ කරගන්න එපා. මම දෙමාපියන්ගෙන් ඉතාමත් ගෞරවයෙන් ඉල්ලනවා මේ මේ ගුරුවරු ගැන ඔබේ දරුවන් ඉස්සරහා විවේචනය කරන්න එපා කිසිම අවස්ථාවක. ඔබ විවේචනය කරනවා නම් ඔබේ දරුවාගේ පෞරුෂයටමයි හානි කරන්නේ. මොකද ඔබේ ගුරුවරු තමයි ඔවුන්ගේ වීරවරු. මොකද මම මේ පාවිච්චි කරන මගේ දුවල පුතාලා මගේ ගෝලයෝ ගුරුවරු විදිහට මගේ දරුවන්ගේ ඉඳලා තියෙනවා පන්තිවල. එතකොට ඒ අවස්ථාවේදී එයාලගේ වීරයා ඒ ගුරුවරු. මම නිවැරදි කරන්න යම් දෙයක් හදුවත් ඒක කැමති නැහැ. මොකද එයාගේ ගුරුවරයා තමයි වීරයා. නිසා ආදරණීය දෙමාපියනි දරුවන් ඉස්සරහා මමත් ඇතුළුව අපි හැම එකඟතාවයකට එමු. අපි දෙමාපියෝ විදිහට ගුරුවරුන් විවේචනය කරමු. ඔබ බලාපොරොත්තු වෙන මේ ගුරුවරු විදිහට ඔබ බලාපොරොත්තු වෙන මට මගේ අස්පාදක මම මේ තත්ත්වයට ගෙන අප මගේ ආදරණීය ගුරුවරුන් වෙනුවෙන් ඔබට ලැබෙන්න ඕනේ සාධාරණ විසඳුමක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් මම නතර වෙනවා. ස්තුතියි.